මුවින් පැවති ලද සෙන්නේ ඉසෙන්න දැනගන්න එක්වන්නේ අපගේ යටියම නාලිකාව සමගින්. සුබ දවසක් වේවා සියලු දෙනාටම. සුබම සුබ දවසක් ආයිබෝන් කියලා පිළිගන්නවා සියලු දෙනාම අදත් සිංහල එක්ස්ප්ලෝරර් YouTube නාලිකාවට. ඉතින් අප්‍රේල් මාසෙටත් උන් අපි ආව බක් මාසෙට කරන පළවෙනි ෆික්ස් ඩිපොසිට් ස්ථාවර සම්පතු ගැන කරන පළවෙනි වීඩියෝ එක මේක. ඉතින් අපි බලමු NSB බැංකුව තමයි මේ වීඩියෝ එක අපි කතා කරන මාතෘකාව. ඉතින් මෙයාලගේ වැඩි පොලියක් දෙන අවස්ථා දෙකයි තියෙන්නේ. මාස 4 මෙන්න මේ අවස්ථාවයි, මාස 7 මෙන්න මේ අවස්ථාවයි. මෙන්න මේ අවස්ථා දෙකට තමයි අපිට 118.5ක් සහ 119ක පොලි අනුපාතිකයක් ලැබෙන්නේ. මාස 4ට ලැබෙනවා 18.5ක්, මාස 7ට ලැබෙනවා 19ක්. හරි, මෙන්න මේ දෙක තමයි අපිට වැඩි පොලියක් ලැබෙන ස්ථාවර සම්පතු ක්‍රම දෙකට NSB බැංකුවේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට ඊළඟට තියෙනවා මාස 3, මාස 6 සහ මාස 12. මෙන්න මේ කාලාවස්ථා තුන. මෙතනදී මාස 3ට ලැබෙනවා 115ක්. ඒ වගේම මාස 6ට ලැබෙනවා 114.75ක්. ඊළඟ මාස 12ට මෙන්න මේ මාස 12 ගෙන අවස්ථාවේදී අපිට කල්පිරීමේදී විතර නෙමෙයි මාසිකවත් පුලිය ගන්න පුළුවන්. මාස 6, මාස 3, මාස 7 සහ මාස 4 කියන මෙන්න මේ අවස්ථාවන් වලට අපිට කල්පිරීමේදී විතරයි ගන්න පුළුවන්. නමුත් මාස 12 කියන අවස්ථාවේදී අපිට කල්පිරීමේදී ගන්නත් පුළුවන්, මාසිකව ගන්නත් පුළුවන්. එතනදී පොලි අනුපාත බෙයි වෙනස් වෙනවා. කල්පිරීමේදී ගන්න ඕන ලැබෙන 112ක වගේ පොලියක්, මාසිකව ගන්න බලාපොරොත්තු වෙනවා නම් මාසෙන් මාසෙට ගන්නව නම් එතනදී පොලි හැටියක් අඩු වෙලා 11.75ක පොලියක් තමයි එතනදී ලැබෙන්නේ. හරිද? ඒ වගේම මෙන්න මේ කාල සීමාවන් වල ආවම තැන්පතු මුදල වෙනස් වෙනවා. දැන් මාස 4 තැන්පතුවට සහ මාස 7 තැන්පතුවට ලැබෙනවා ලොකු පොලියක්, 18.5ක් සහ 19ක්. ඒ නිසා මෙතනදී තැන්පත් කරන්න ඕන මුදල් ප්‍රමාණය වැඩි. මේ දෙකටම රුපියල් 105ක ආවම තැන්පතු මුදලක් අනිවාර්යම කරන්න ඕනේ. එහෙම නැත්නම් ස්ථාවර තැන්පතු ආරම්භ කරන්න බෑ. ඊළඟ මාස 3, මාස 6 සහ මාස 12 කියන මෙන්න මේ අවස්ථාවන් තුනට එහෙම නැහැ. ඒව රුපියල් 1000කින් පටන් ගන්න පුළුවන්. නමුත් මෙන්න මේ මාස 12 කියන අවස්ථාවේදී මාසිකව පොලිය ගන්නව නම් විතරක් අපිට සිදුවෙනවා මිනිමම් ඩිපොසිට් එක විදිහට රුපියල් 25000ක් ඩිපොසිට් කරන්න. ඒ නැතුව සාමාන්‍ය විදිහට කල්පිනේමදී ගන්නව නම් රුපියල් 1000ක් ඩිපොසිට් කරලා මේ ස්ථාවර සම්පතු ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ NSB බැංකුවේ FD rates update උනේ. ඉතින් මේ වීඩියෝ එක තේරුම් නැත්නම් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් රිප්ලයි කරන්න. එව නැත්නම් ආයසරයක් බලලා අවබෝධ කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝකින් ආයෙත් හම්බෙමු. එහෙනම් අදට ගිහින් ලැන්න සියලු දෙනාටම ජය වේවා.